ඇමරිකාවේ නිෂ්පාදිත කොවිඩ් මර්ධන ෆයිසර් එන්නත් මාත්‍රා 73,710 අදාළයම 2.30ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් දිවයිනට රැගෙන ආවා. එම එන්නත් ඔගේ ගුවන්තොටුපලේ සිට කොළඹ සේරම පාරේ පිහිටි මධ්‍යම එන්නත් ගබඩාවේ විශේෂිත ශීතාගාර වෙත රැගෙන ලැබුවා. එම එන්නත් ඔගේ මෙරට වයස අවුරුදු 15ට වැඩි පාසල් දරුවන් සඳහා ලබා දීමට යොදා ගන්නා බවයි සෞඛ්‍යංශ පැවසුවේ. ෆයිසර් එන්නත විශේෂ ශීතදාම ක්‍රියාවලියකට යටත් වෙන්න ඕන. ඒ වගේම මේ සඳහා අපි ඒ ස්ථාන තෝරගෙන ඒව සූදානම් කරගන්න ඒ සඳහා අපිට තවත් දින කිහිපයක් ගත වෙයි. මම හිතනවා ඉදිරි සති දෙක ඇතුළත මේ කටයුතු අපිට ආරම්භ කරන්න පුළුවන් කියලා. COVID-19 මර්ධනය සඳහා මේ වන විට මෙරට තුල එන්නත් වර්ග 5ක් දැනට භාවිතයට ගන්න අතර අද දිනේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකදීම COVID මර්ධන එන්නත ලබා දීම සිදු කෙරුණා. එන්නත්කරණයට ලක් වූ අයගේ සංකූලතා ඇතිවීම ඉතාමත්ම අවමයි. පසු COVID තත්වයේ සංකූලතා ඇතිවීමත් ඉතාමත්ම අවමයි. දා මම හිතනවා මේ දක්වා කවුරු හරි එන්නත්කරණයට යොමු නොවුණු කෙනෙක් මෙරට භාවිතයට ගැනෙන කුමන හෝ කොවිඩ් මර්ධන එන්නතක පළමු මාත්‍රාව පමණක් මේ වන විට ලබා දී ඇති පුද්ගලින් සංඛ්‍යාව 1,37,72,541. පුද්ගලින් 1,10,93,465 දෙනෙකුට මාත්‍රා දෙකම ලබා දී පූර්ණ එන්නත් කරණයට ලක් කර තිබෙනවා. විවිධ ප්‍රචාරයන් වලට අහු වෙලා විවිධ ආගමික විශ්වාස නිසා මේ එන්නත ලබාගත්තේ නැති කණ්ඩායමකුත් සිටිනවා. ඒ අයට ආරාධනා කරනවා ඉදිරි සතියක කාලය ඇතුළත අවුරුදු 30ට වැඩි යම් හෝ කෙනෙක් එන්නත ලබාගෙන නැතිනම් අප්‍රමාදීව එන්නත ලබා ගන්න කියලා ඒකට තව දින කිහිපයක් තමයි ඔබට අවස්ථාව ලැබෙන්නේ. අපි සිද්ධ වෙනවා අවුරුදු 30ට වැඩි උදවියගේ එන්නත් කරන වැඩපිළිවෙල නිමා කරන්න යම් කාල සීමා පනවන්න. ඒ වගේම 20-30 කාණ්ඩයටත් ඒ සඳහා දින වකවානු නියම කරන්න. මොකද හැමදාම මේක පැය 24ම අරගෙන එන්නත් ලබා ගන්න කියලා දිගටම තියාගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. COVID-19 ආසාදිතයන් 1,733 දෙනෙකු ඊයේ මෙරටින් වාර්තා වුණා. සෞඛ්‍යංශ පැවසුවේ ඔවුන් අලුත් අවුරුදු පොකුරට අදාළව වාර්තා වූ ආසාදිතයන් බවයි. භගවන්තලාව කර්කසුවල් වතුයයි 16 දෙනෙකු COVID-19 ආසාදිතයන් ලෙස හඳුනා ගැනුණා. සෞඛ්‍යංශ පැවසුවේ එම ප්‍රදේශයේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් 100 දෙනෙකු PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරු මෙම ආසාදිතයන් හඳුනාගත් බවයි. ඔවුන් 16 දෙනා නිවෙස්ගත ප්‍රතිකාර සඳහා යොමු කිරීමට සෞඛ්‍යංශ පියවර ගත්තා. මේ වන විට COVID-19 ආසාදිතයන් 80,116 දෙනෙකු නිවෙස්ගත ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර ඉන්සුවේ ලබා ඇති ආසාදිතයන් සංඛ්‍යාව 67,504ක්. සෞඛ්‍යංශ පැවසුවේ නිවෙස්ගත ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයන්ගෙන් රෝහල්ගත කර ඇත්තේ ආසාදිතයන් 1,064 දෙනෙකු පමණක් බවයි. රෝගියාගේ තියෙන ශාරීරික විතරක් නෙවෙයි කායික මානසික සහ සමාජීය ප්‍රශ්නත් සලකලා බලලා දින 10ත් 14ත් ඇතුළත කාලයේදී රෝගියා මෙම පද්ධතියෙන් නිදහස් කරන්නේ නැවත රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. රෝගියාට ඒක අවදානමක් එවැනි අවස්ථා මතුවෙන්නේ ඇත්තටම ප්‍රතිශක්ති කරන පද්ධතියේ යම් අසමතුලිතතා නිසා එවැනි රෝග ලක්ෂණ ආවොත් සති 6ක් පමණ කාලයක් තුලදී මහජන සෞඛ්‍ය පරීක්ෂක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමාට හෝ ළඟම සිටින වෛද්‍යවරයාට දැනුම් දෙන්න. COVID-19 ආසාදිත මරණ 93ක් ඊයේ සිදු වූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කළා. ඉන් මරණ 45ක් පිරිමි පුද්ගලින් වන අතර සෙසු මරණ 48 කාන්තාවන්. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත COVID-19 ආසාදිත මරණ සංඛ්‍යාවද 12,218 දක්වා ඉහළ ගියා.